GoPro Hero 10 එකේ අලුත්ම features මොනවාද? ඒ වගේම අලුතෙන්ම release වුණු iPhone 13 එකේ තියෙන cinematic mode එක මොකක්ද? මේ වගේ තවත් news රසක් අරගෙන මේ සතියෙත් අපි ආවා. මේ camera LK what's new? එතන දන්න iPhone 13 එක release වුණා පහුගිය 16 වෙනිදා. ඉතින් මේ පහුගිය 16 වෙනිදා release වුණ iPhone එකේ අලුත් mode එකක් කියලා දිනවා cinematic mode කියලා. ඉතින් මොකද්ද මේ cinematic mode එකේ තියෙන විශේෂතාවය? ඒ කියන්නේ normal shooting mode එක වගේම iPhone එකේ ඒ විදිහම තමයි වෙන්නේ. හැබැයි මේක ඊට වඩා ගොඩක් advance. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම මේකේ තියෙන cinematic mode එකේ AI එකෙන් පුළුවන් automatically කෙනෙක්ව focus කරන්න වගේ මේ focus කරලා තියෙන එක නිකන් හරි එහාට මෙහාට වෙනවා නම් මේ picture එක ඇතුලේදී ඒකත් automatically මේ focus එක හදා ගන්නවා මේ cinematic mode එකේ තියෙන AI එකේ. ඒ වගේම මේ AI එකේදී ඔයගොල්ලන්ගේ focus එක හදා ගන්නවත් එක්කම automatically background එකත් blur වෙන විදිහට තමයි මේ cinematic mode එකේදී මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඒ වගේම මේ AI එකෙන් තවත් වෙන විශේෂ feature එකක් තමයි අපි දැන් කිව්ව ඉස්සෙල්ලා එක්කෙනෙක්ව focus කරනවා කියලා automatically. ඒ වගේම මේ picture එකට තවත් එක්කෙනෙක් ආවොත් ඒ අනිත් එක්කෙනාවත් automatically focus කිරීමේ හැකියාව මේ cinematic mode එකේ AI එකට අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ iPhone 13 එකෙන් photo shoot කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට තවම හොඳ ආරංචියක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝගේ මේ camera එකේ ultra wide lens එකේදීත් ඔයගොල්ලන්ට night mode එක on කිරීමේ feature එක මේ වෙද්දි මේ iPhone 13 එකේ ඇතුළත් වෙලා තියෙනවා. මොකද කලින් release වුණ iPhone models වලදී මේගොල්ලෝ මේ night mode feature එක on කරලා තිබුණේ normal lenses වල විතරයි. ඉතින් අලුතෙන් ඔයගොල්ලන්ට ultra wide shoot කරනවා නම් මේ night mode එක on කිරීමේ හැකියාව තියෙනවා iPhone 13 එකේ. අද අදවස අපි ඊළඟ news එක තියෙන්නේ Canon ආයතනයේ පැත්තෙන්. Canon ආයතනයෙන් අලුතෙන්ම lens එකක් release කරලා තිනවා. ඒක වෙලා يعني R bodies වලට mirrorless R bodies වලට තමයි මේ lens එක release කරලා තියෙන්නේ. ඉතින් මේ අවුදෙම release කරලා තියෙන lens එක තමයි Canon RF 100 to 400 mm 5.6 to 8 ISUSM lens එක. ආයිත් මේ ගොඩක්ම compact telephoto zoom lens එකක්. මේක මේගොල්ලෝ release කරලා තින්නේ ගොඩක් දුරටම amateur sports සහ wildlife photographers ලව target කරලා තමයි මේ අලුත්ම 100 to 400 lens එක Canon ආයතනයේ release කරලා තින්නේ ඒගොල්ලන්ගේ R bodies වලට. ඉතින් මේ lens එකේ තියෙන compact nature එකින්ද ගොඩක් දුරට මේක ඉදිරියේදී ගෙන ඔයගොල්ලෝ travel කරලා photography කරන කට්ටියට නම් ඔයගොල්ලන්ට මේක තවත් දුරට use වෙයි කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. ඉතින් මේ Canon RF 100 to 400 mm lens එක ගැන තව දුරට කතා කරොත් මේකේ ෆිල්ටර් ඩයමීටර් එක වෙන්නේ 67 mm. අද මේක කලින් රිලීස් කරපු RF 100 to 500 mm lens එකත් එක්ක කම්පයර් කරොත් එහෙම ඒකේ බල ග්‍රෑම් 1530ක් වගේ වුණා. නමුත් මේ lens එකේ බල වෙන්නේ RAM 635ක් වගේ ගානක්. ඉතින් අපි කලින් කිව්වා වගේ මේක ඉතාමත්ම කම්පැක්ට් lens එකක්. මේක ඉතාමත්ම බරින් අඩු lens එකක්. ඕගොල්ලන්ට ට්‍රැවලින් වලදී මේක යූස් කරන්න පුළුවන් ගොඩක් මොගොල්ලෝ ෆොටෝග්‍රැෆි කරනවා නම්. ඉතින් මේ lens එකේ minimum focusing distance එකක් තියෙනවා 0.88. ඒ වගේම මේකේ maximum magnification එකක් තියෙනවා 0.41 times. මේ තමයි මේ Canon අවුතෙන්ම රිලීස් කරන RF 100 to 400 mm lens එකේ features ටික. ඉතින් මේ කතා කරේ Canon වල release කරපු අවුත්ම lens එක ගැන. ඊළඟට අපි කතා කරන්නේ Nikon ආයතනයෙන් release කරන අලුත්ම lens එකක් ගැන. මේ lens එක තමයි 40 mm f2 කියන lens එක. මේක standard prime lens එකක්. Mirrorless cameras වලට Nikon ආයතනයෙන් නිපදවලා තියෙනවා. ඉතින් මේ 40 mm අලුත්ම Nikon lens එක ඉතාමත්ම බරෙන් අඩු lens එකක්. මේකේ බර වෙන්නේ gram 170ක් වගේ. තවත් කතා කරොත් එහෙනම් මේ lens එකේ features ගැන. මේකේ minimum focusing distance එකක් තියෙනවා 0.96 feet. ඒ කියන්නේ 0.29 meters වගේ තමයි මේකේ minimum focusing distance එක තියෙන්නේ. ඉතින් කතා කරොත් මේ lens එකේ ගොඩක් දුරට සැප්තැම්බර් 30 වෙනිදා තමයි මේ lens එක release වෙන්න තියෙනවා කියලා සඳහන් වෙන්නේ. දැන්ට මේක ගැන තියෙන details නම් මෙච්චර. හැබැයි ඉදිරියේදී මේ lens එක release වුණ ගමන්ම මේකේ අලුත්ම features මොනවද, මේකේ තියෙන අනිකු features මොනවද කියලා අපි ඔයගොල්ලන්ට video එකකින් අනිවාර්යෙන්ම අරගෙන එනවා අපේ ඉදිරියේදී what's new episode එක. ඒක කලින් සතියේ අපි ඔයගොල්ලන්ට කිව්වා DJI ආයතනයෙන් Osmo Mobile 5 mobile gimbal එක release කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහටම ඒගොල්ලෝගේ high five launching event එකේදී මේ Osmo Mobile 5 mobile gimbal එක release කරා. ඉතින් මේකේ හරියටම specifications මොනවද කියලා අද අපි අරන් ආව ගොල්ලන්ට අපේ what's new episode එකේදී ඉතින් අපි බලමු මොනවද මේ features කියලා. Osmo Mobile 5 එකයි Osmo Mobile 4 එකයි අපි compare කරොත් එහෙම Osmo Mobile 4 එකේ weight එක gram 400ක් වගේ වුණා. හැබැයි 5 එකේදී weight එක වෙන්නේ gram 290ක් වගේ. ඉතින් මේ බර අඩු වෙනවත් එක්කම මේකේ battery life එකෙත් යම්කිසි අඩු වීමක් වෙලා තියෙනවා. ඒක තමයි කලින් ගැන Osmo Mobile 4 එකේ battery life එකට වඩා පැය 8ක් විතර battery life එක අඩු වෙලා කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. ඒ වගේම Osmo Mobile 5 එකේ තියෙනවා extension rod එකක්. මේ rod එක ඔයගලන්ට expand කරන්න පුළුවන් මිලිමීටර 215ක් දක්වා. ඉතින් Osmo Mobile 4 එකේ වගේම 5 එකෙත් 3-axis stabilization feature එක තියෙනවා. ඒ වගේම 4 එකේ තිබුණු active track 3.0 කියන feature එක active track 4.0 විදිහට මේගොල්ලෝ
අප්ඩේට් කරලා දිනවා මේ Osmo Mobile 5 එකේදී. ඉතින් ඒ තමයි Osmo Mobile 5 එකේ full specifications එක දැන්ට ඒගොල්ලෝ announce කරලා තියෙන. ඉතින් Osmo Mobile 5 එක ඉතාලි ඉක්මනින්ම අපේ camera එකේ stores වලට අපි ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන්ටම අපේ website එකෙන් ඕගොල්ලොන්ට මේක pre-order කරන්න Osmo Mobile 5 එක. ඉතින් මේක අපි store එකට අරන් ආපු ගමන් අපි වෙනම video එකක් අරගෙන ඕගොල්ලන්ට මේකේ තවත් වැඩිදුර විස්තර අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි DJI Osmo Mobile 5 එක ගැන අපිට මේ සතියේ තියෙන news එක ඕගොල්ලන්ට. ඉතින් ගොඩක්ම action cameras use කරන කට්ටිය බලන් හිටපු release එකක් තමයි GoPro Hero 10 කියන්නේ. අපේ කලින් සතියේ episode එක අපි මේකේ rumor specifications ඕගොල්ලන්ට අරගෙන ආවා. හැබැයි දැන් 16 වෙනිදා මේ GoPro Hero 10 camera එක release කරත් එක්ක ඒගොල්ලොන්ගේ අලුත්ම specifications කියන්නේ full specifications release කරලා තියෙනවා GoPro. ආයතන ඉතින් බලමු GoPro Hero 10 එකේ මොනවාද කියලා තියෙන අලුත්ම features GoPro Hero 9 එකත් එක්ක compare කරලා. GoPro Hero 10 එකේ processor එක ගැන අපි කතා කරොත් එහෙම GoPro Hero 9 එකේ තිබුණේ GP1 කියන processor එකේ ඒගොල්ලෝ Hero 6 camera එකෙන් තමයි මේ GP1 කියන processor එක use කරේ. හැබැයි Hero 10 එකේදී GP2 කියලා අලුත්ම processor එකක් හඳුන්වා දීලා තිනවා GoPro ආයතනයෙන්. Hero 9 එක සහ Hero 10 එක අපි කතා කරොත් එහෙම weight එක ගැන ඉතාමත්ම සමාන weight එකක් තමයි දෙකේම යන්නේ. Hero 9 එකේ weight එක වෙන්නේ gram 158ක් සහ Hero 10 එකේදී පොඩ්ඩක් ලයිට් වෙලා gram 5ක් වගේ අඩු වෙලා gram 153ක් තමයි Hero 10 එකේ weight එක වෙන්නේ. Hero 10 එකේ Hero 9 එකේ video shooting capability ගැන අපි කතා කරොත් එහෙම මේ Hero 10 එකේ GP2 processor එකෙන් හින්දා මේගොල්ලොන්ගේ video frame rate එක double වෙලා ඔයගලන්ට shoot කරලා තමයි ගන්න පුළුවන් වෙන්නේ Hero 10 එකේදී. ඔයගලන්ට පුළුවන් 5.3K video shoot කරන්න 60fps, ඒ වගේම 4K video shoot කරන්න පුළුවන් 120fps සහ ඔයගලන්ට පුළුවන් 2.7K video shoot කරන්න 240fps මේ Hero 10 කැමරා එකේදී. ඒ වගේම Hero 9 එක වගේම Hero 10 එකෙත් ඔයගලන්ට පුළුවන් live stream කරන්න use කරන්න 1080p videos YouTube එකේ, Twitch එකේ, Facebook ඔයගලන්ගේ profiles වල සහ ඔයගලන්ගේ Facebook pages වල. අයිති මේ කැමරා ගැන කතා කරොත් එහෙම Hero 10 එකේ ඔයගලන්ට පුළුවන් pictures capture කරන්න 23 megapixel pictures ඔයගලන්ට පුළුවන් burst, night photo, super photo සහ raw photo කියන modes වලින්. ඒගොල්ලෝ Hero 10 එක මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ මේක මිලදී ගන්න ඕනේ විශේෂතම හේතුව තමයි මේකේ තියෙන fast frame rate එක, අලුත්ම processor එක, ඒ වගේම අලුත්ම ඉක්මන් user interface එක සහ අලුත්ම offload feature එක. මේ features එක තමයි ඕගොල්ලෝ Hero 10 එක අලුතෙන්ම මිලදී ගන්න ඕනේ Hero 9 එකත් එක්ක compare කරද්දී තියෙන අලුත් features විදිහට සලකා බලලා. ආයිති මේ සතියේ තියෙන අපේ කැමරා එකේ අවසන් episode එකේදී news මෙච්චරයි. ඉතින් ලබන සතියේත් අපි ඔයගොල්ලෝ එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඔයගොල්ලන්ට පුළුවන් අපේ පරණ videos සහ කලින් release වුණු WhatsApp episodes නරඹන්න අපේ YouTube channel එකෙන්. එහෙනම් ලබන සතියේ අපි හම්බු වෙමු. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.